අයිබෝන් මම කලින් වීඩියෝ එකෙන් 2017 අවුරුද්දේ දෛශික ප්‍රශ්නේ සාකච්ඡා කරා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් හදන්නේ 2018 අවුරුද්දේ දෛශික ප්‍රශ්නේ සාකච්ඡා කරන්නයි. අපි බලමු 2018 ප්‍රශ්නේ. OAB ත්‍රිකෝණයකදී D අනු AB හි මධ්‍ය ලක්ෂයයිද E අනු OD හි මධ්‍ය ලක්ෂයයිද ගනිමු. F ලක්ෂය OA මත පිහිටා ඇත්තේ OF ට FA අනුපාතයේ 1:2 වෙන පරිදි O අනුබද්ධයෙන් AA B හි පිහිටන දර්ශක සිම්පල් A සිම්පල් B කියලා අපිට දීලා තියෙනවා. පළවෙනි කොටසේ BE සහ BF දර්ශක දෙක සිම්පල් A සිම්පල් B අසුරෙන් දක්වන්න තියෙනවා. ඊළඟට BE සහ F කියන ලක්ෂ ඒක රේඛීය වෙන බව පෝහණය කරන්න ඕනි. අන්තිම කොටසේ BF සහ DF කියන දර්ශක දෙකේ අදිශ ගුණිතය අරගෙන BF DF කියන දර්ශක දෙක ලම්බක වෙන බව පෙන්වන්න තියෙනවා. අපි පළවෙනි කොටස රූප සටහනෙන් බලමු. OAB ත්‍රිකෝණයක් ඇයිද? AB ගේ මධ්‍ය ලක්ෂය D ද කියලා දෙනවා. AB AB ගේ මධ්‍ය ලක්ෂය D, OD ගේ මධ්‍ය ලක්ෂය E. OA මත F ලක්ෂය පිහිටනවා 1:2 අනුපාතයට. O අනුබද්ධයෙන් A හා B හි පිහිටුන් දර්ශක සිම්පල් A සිම්පල් B කියලා අපිට දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ BE දර්ශකය සහ BF දර්ශකය සිම්පල් A සිම්පල් B අසුරෙන් දක්වන්න ඕනේ. අපිට මේ BE BF හොයද්දී D සහ E ගේ පිහිටුන් දර්ශක ඕන වෙනවා. අපි ඒ දෙන්න මුලින් හොයලමු. OD දර්ශකය අපිට ලියන්න පුළුවන් OA ධන AD දර්ශක කියලා. OA දර්ශකය කියන්නේ සිම්පල් A. AD දර්ශකය අපිට ලියන්න පුළුවන් AB ගේ භාගයක් කියලා. මොකද D කියන්නේ AB ගේ මධ්‍ය ලක්ෂය නිසා භාගයක් AB. නම් A ධන භාගයක් AB. A ගේ පිහිටුන් දර්ශකය සිම්පල් A, B ගේ පිහිටුන් දර්ශකය සිම්පල් B. එහෙනම් අපිට AB දර්ශකය ලියන්න පුළුවන් B ඍණ A කියලා. භාගයක් B ඍණ A. එහෙනම් OD ගේ පිහිටුන් දර්ශකය අපිට එනවා භාගයක් A ධන B කියලා. ඊළඟට E ගේ පිහිටුන් දර්ශකය අපිට ලියන්න පුළුවන් OD ගෙන් භාගයක් කියලා. OE සමානයි භාගයක් OD. එහෙනම් OE දර්ශකය වෙන්නේ 1/4 A ධන B. දැන් අපිට BE දර්ශකය ලියන්න පුළුවන්. BE සමානයි BO දර්ශකය ධන OE දර්ශකය කියලා. BO OB දර්ශකය සිම්පල් B වෙනවා නම් BO දර්ශකය වෙන්නේ ඍණ සිම්පල් B. OE දර්ශකය අපි ලියනවා 1/4 A ධන B කියලා. මේක සුළු කරපුවාම අපිට උත්තරය එනවා 1/4 A ඍණ 3 B කියලා. මේ තමයි BE ගේ BE දර්ශක සිම්පල් A සහ සිම්පල් B ඇසුරෙන්. ඊළඟට අපෙන් අහනවා BF දර්ශක. BF දර්ශකත් අපිට අර විදිහටම ලියන්න පුළුවන් BO ධන OF කියලා. මේ අපි ත්‍රිකෝණ නියමයේ පාවිච්චි කරලා ලියන්නේ. එතකොට මැදට සමාන අකුරක් එන විදිහට මේ දෙපැත්තේ තියෙන අකුරු දෙකෙන් අපිට ඕන කරන දර්ශකය එන විදිහට තමයි අපි ලියාගන්නේ. මේකෙත් BO දර්ශකයේ ඍණ B කියලා ලියන්න පුළුවන් OF දර්ශකය. F ලක්ෂය පිහිටන්නේ OA මත 1:2 අනුපාතයට. හින්න අපිට OF ලියන්න පුළුවන් මේ OA දර්ශකයෙන්
तुने एकाक विधियट ओ एफ समानाय ओ ए दाशिय कियन सिंपल ए तुने एकाक सिंपल ए अबे अंतिम बी एफ दाश के लिए वह कि तुने एकाक सिंपल ए ऋण तुनक सिंपल बी कियेगा එහෙනම් පළවෙනි කොටසේ උත්තර දෙක BE සහ BF කියන දෛශික දෙක A සහ BS රෙන් අපි ලිව්වා. ඊළඟට දෙවෙනි කොටස අපෙන් අහනවා B A සහ F කියන ලක්ෂ තුන ඒක රේඛීය වෙන බව අපෝහණය කරන්න කියලා. එහෙනම් අපි කරන්න ඕන BE සහ BF කියන දෛශික දෙක ඇසුරෙන් ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් ගන්න. BE සහ F කියන रेखाव मिनिमम एक बी सह बी एफ अत्र सामानी गण अब मेतन बी मे हर मेतन हरस्पन तब बी लिया हर बी सामान एरी तुना बी कल ए विधियट मे तुन මෙතෙන්ට හරස් ගුණ කරොත් අපිට ලියන්න පුළුවන් 3ක් BF සමානයි A ඍණ 3ක් B කියලා. එහෙනම් මේ දෙකේම මේ දකුණු අත පැත්තේ තියෙන කොටස් දෙක සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 4ක් BE දෛශිකයේ සමානයි 3වරක් BF දෛශිකයේ මේ විදිහට දෛශික දෙකක් අතර සම්බන්ධතාවය ලියාගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් B E F කියන ලක්ෂ ඒක රේඛීය වෙනවා කියලා. ඒක රේඛීය වෙන බව පෙන්වන්නත් වෙනවා. ඊළඟට අපිට අහනවා B E ට E F අනුපාතය මොකද්ද කියලා. අපි ගත්තොත් මෙතන අපිට දීලා තියෙන සම්බන්ධතාවයත් එක්ක බලද්දී අපිට දීලා තියෙන්නේ BE ගේ 4 ගුණය BE 4ෙන් ගුණ කරපුවාම 3 වරක් BF ට සමානයි කියලා. ඒක බැලුව බැලමර ටිකක් අඳුර ගන්න අමාරුයි වගේ හින්න අපිට මේක ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට BE දෛශිකයේ සමානයි 4ෙන් 3ක් BF දෛශිකය කියලා. දැන් මෙලොත් අපිට වෙනවා BF කින් 4 න් 3ක් තමයි BE කියන්නේ. ඒ කියන්නේ මේ BF කියන රේඛාව සම්පූර්ණ කොටස් 4කට බෙදුව ඒකෙන් කොටස් 3කට සමාන වෙනවා මේ BE කියන දිග. එහෙනම් අපිට ලියන්න පුළුවන් BE ට EF 3ට එක අනුපාතයට තියෙනවා කියලා. එහෙනම් BE ට EF අනුපාතය देवनी कोट संपूर्ण इला तुम्हेनी कोट सिंह बी एफ दैशिके सह बी एफ दैशिके तिगुणी तैयार ए सूर्य बी एफ सह बी एफ के दैशिक लंबक इकट बी एफ दैशिके मूलिंगी एफ दैशिके होयागने इन्नोन डी एफ दैशिके अपिट लियान्न पुलुवां डी ओ दन ओ एफ दैशिके कियला अपि डी ओ दैशिके कलिन हेव्वा भागयक ए दन बी अपि ओ डी दैशिके भागयक ए दन बी कियला दन्नोन अपिट डी ओ दैशिके लियान्न वेन्ने ऋण भागयक ए दन बी के ओ एफ दैशिके आप लिखा तुने सिंपल ए के मेतन पोधुहार अंतिम सुलकर पामुत्तरे ऋण हायक वरक सिंपल ए दन तुना सिंपल बी के BF सह BF की दैशिक देखे तित गुणित अरगम BF दैशिक अभी दुनेंगे का सिंपल ए ऋण
තුනක් සිම්පල් b තිත ඍණ 6න් එකවරක් සිම්පල් a දන තුනක් සිම්පල් b අපිට මේ නියතගයන් දෙක වෙනම ගුණ කරන්න පුළුවන් ඍණ 1 8 18 සිම්පල් a ඍණ තුනක් b තිත සිම්පල් b දන सिंपल ए सिंपल ए हेना ए तित ए दन तुनक ए तित बी ऋण तुनक बी तित ए ऋण नमयक बी तित बी අපි දන්නවා a තිත a සමානයි a ගේ මාපාංකයේ වර්ගය කියලා. මොකද a b ඒ කියන්නේ එකම දෛශිකයක ත්‍රිකෝණයක් ගත්තේ ඒ දෙන අතර කෝණයේ බිඳුවක් වෙන හින්දා a තිත a සමානයි මාපාංක a ගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ a තිත a සමානයි අර්ථ දැක්වීම අනුව ගත්තොත් a ගේ මාපාංකයේ වරක් एक मापांक कोस तीटा मेतन तीटा गे आगे बिंदु आई तो कोटा कोस तीटा गे आगे कक्वेन हिंदा ए तीत एवेन्ने ए मापांक वर्गे ए विधि हेतम बी तीत बी के अन्ने बी मापांक वर्गे इलंगट मेतन अभी दान्नो ए तीत बी समानाई b තිත a කියලා. එහෙනම් මෙතන 3ත් a තිත b සමානයි 3 b තිත a. එහෙනම් ධන 3ක a තිත b ට ඍණ 3ක a තිත b ගේ මේ දෙන්න කැපිලා යනවා. එහෙනම් අපිට අන්තිමට උත්තරේ එන්නේ ඍණ 18 a මාපාංක වර්ගය ऋण नमय बी मापांके वर्गे कियल इलंगट अपने संबंधता दीलतीनो ए मापांके समानय तुना बी गे मापांके कियल मेक पावच्ची करला अभी पेन्नन्नोने बी सह बी लंबक वेन बव दैशिक रेखा लंबकाय नम एदेन्नागे තිද්ගුණිත බිඳුවක් වෙනවා මොකද අර්ථ දැක්වීම අනුව එතකොට cos තීටගයගේ තීටගයගේ අනුමක් වෙනකොට cos තීටගයගේ බිඳුවක් වෙලා දෛශික දෙකේ තිද්ගුණිත බිඳුවක් වෙන හින්දා ඒ ඒකේ මාපාංකයේ සමානයි 3 b ගේ මාපාංකයේ වෙනකොට මේ දෙපැත්තම වර්ග කරොත් අපිට එනවා a මාපාංක වර්ගය සමානයි 9 बी मापांक वर्गे क्या එහෙනම් මෙතන a මාපාංකයේ වර්ගය වෙනුවට අපිට ලියන්න පුළුවන් 9ක් b මාපාංක වර්ගය කියලා ඍණ 18 9ක් b මාපාංක වර්ගය ඍණ 9ක් b මාපාංක වර්ගය එහෙනම් මේ දෙන්නගේ ත්‍රිකෝණිත බිඳුවක් වෙනවා प्रश्न देवनी को प्रश्न मे विधिट कोटस्तुनकिेसी पड़ी खाले हदलान पुला प्रश्न दिदास दहाटे प्रश्न ඉතින් ඔයාලා 2018 පළවෙනි කොටසේ තියෙන ප්‍රශ්නත් හදලා බලන්න. එකත් හුඟක් ලේසි ප්‍රශ්නයක්. දෛශිකවල පාස් පේපර්ස් අතර හුඟක් ලේසි ප්‍රශ්න තියෙනවා. ඉතින් හැම ප්‍රශ්නයක්ම හදලා බලන්න. දෛශික ගාන අනිවාර්යයෙන්ම
කරගන්න පුළුවන් ලෙස ප්‍රශ්නයක්.